ඇල්බන් කියලා අදත් පිළිගන්නා වගේ දුවලු පුතාලා සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ හතවසර ගණිතයේ පෙළ පොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දෙවොතේ වීඩියෝ හැටදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා ඔයාලගේ භාග පාඩමේ වීඩියෝ දෙකකින් අපි ආවරණය කරලා දෙනවා. ඉතින් වීඩියෝ දෙකක් අපි කරා නේද? හරි ඒ වීඩියෝ දෙකක් කරලා අවසානයේ දැන් ඔයගොල්ලොත් එක්ක අපිට අද කතා කරන්න තියෙන්නේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද? හරිද? විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කොහොමද කියලා තමයි අද පාඩමෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ පෙළ පොතේ තවත් එක් කොටසක් තමයි අද ආවරණය කරගෙන යන්නේ. ඉතින් ඒක තියෙන අභ්‍යාස නිදසුන් ටිකත් එක්ක අපි ටික ටික සාකච්ඡා කරගෙන යන් ඉස්සරහට කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න මත් මතක් කරන දුවේ පුතේ ඔයාලගේ ගෲප් වල ඔයාලගේ පන්තියේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන් අද දැනුවත් කරන්න මේ වගේ වීඩියෝ මාලාවක් කරනවා. ඒගොල්ලොන්ට ගණිතයේ විෂය අමාරු නම් විතරක් අමාරු නැත්තම් නම් ඉතින් අවශ්‍ය නැහැ නේද? ඉතින් හොඳට ගණන් පුළුවන් බ්‍රයිට් කෙනෙක්ට නම් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? හරි ගණන් ගන්නෙත් නැහැ නේ. හරි. එහෙම නෙවෙයි මං කියන්නේ ගණිතයේ විෂය අමාරුයි කියලා හිතන ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලොම සම්බන්ධ කරන්න දුවේ පුතේ. ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ මාලාව. මොකද හිමීට එකින් එක කරුණු ටික 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 තේරුම් කරලා පැහැදිලි කරලා මේකේ තියෙන නිදසුන් අභ්‍යාසත් එක්ක මේ වීඩියෝ මාලාව ඉස්සරහට යන නිසා ඒගොල්ලොන්ට මේක අත්ලක් වෙයි. ඒගොල්ලෝගේ ගණිතයේ විෂය දැනුම වැඩි දියුණු කරගන්න. ඒක නිසා ඔයාලටත් පිනක් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ දැනුමත් වර්ධනය වෙනවා. ඇයි? ඔයාලා නොදන්න දෙයක්, කියන්නේ ඔයාලා දන්න දෙයක් නොදන්න කෙනෙකුට කියලා දීපු නිසා. ඉතින් ඒක නිසා මම නිතරම කියන කතාවක් නේ. අධ්‍යාපනය කියන්නේ අපි බෙදා හදා ගන්න ඕනේ දෙයක්. ඉතින් ඒක නිසා ඔයාලගේ යාළුවෝත් ඉන්නවා නම් මේ ගණිතයේ විෂය මේ පාඩම් අමාරු කෙනෙක් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න, මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා මගේ channel එක හරහා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් දුවේ පුතේ subscribe button එකක් තියෙනවා යට. ඒක එකපාරක් click කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරි, වැඩි කතාවල් වලට යන්න ඕනේ නැහැ. අපි යම් ඔයාලගේ පෙළ පොතේ භාග පාඩමේ විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කියලා. පිටුව බලන්න තුනෙන් පහ මිශ්‍ර සංඛ්‍යාව සලකමු කියලා තියෙනවා. ඔයගොල්ලොන්ට නිදසුනක් තියෙන්නේ මේක වෙන්නේ මොකද්ද කියන එක නේද? හරි, අපි ඒක ගැන අමුතුවෙන් කියවන්න ඕනේ. අපි ඒක කරගෙන මෙයන්. හරි, පහ තුනෙන් පහ, පහෙන් තුනේ ඉතින් විෂම භාගය ගන්න දෙමෙන්නේ, විෂම භාගය නෙමෙයි. හරි, තුනෙන් පහ. හරි, තුනෙන් පහ කියන එක බලන්න. මෙන්න මෙහෙම ගත්තොත් අපිට මේ එක පාට කරලා දෙනවා. මේකේ දෙකක් පාට කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඇයි එහෙම කරේ කියන එක ඔයාලට තේරෙයි. හරි, මේක තුනෙන් තුන කියලා අපිට ලියන්න පුළුවන්. ඇයි? සම්පූර්ණ එකක්, සම්පූර්ණම එකක් පාට වෙලා තියෙන්නේ. හරි, මේකේ තුනෙන් දෙකයි, තුනෙන් දෙකක් පාට කරලා තියෙනවා. හරි, බලන්න මේ දෙක එකතු වුණාට පස්සේ මේක එනවද? තුනෙන් පහ එනවා. ලස්සට එනවනේ මේක එකතු වුණාම. හරි හරි, මේ තුනෙන් තුන අපිට එකක් විදියට ගන්න පුළුවන්. සම්පූර්ණ එකක් විදියට අපිට ගන්න පුළුවන් නේද? හරි, සම්පූර්ණ එකක් විදියට ගත්තට පස්සේ ඒකට එකතු කරනවා මෙන්න මේ තුනෙන් දෙක. හරි, එතකොට අපිට මේක එකට එකතු කරලා ලියන්න පුළුවන් එකයි තුනෙන් දෙකයි කියලා. ඔන්න මෙන්න මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට ලිව්වා. ඔය කරේ මොකද්ද? එක ක්‍රමයක්. හරිද? ඔන්න ඕක තමයි ඔයගොල්ලොන්ට පොතේ ඔයගොල්ලොන්ට කියලා දීලා තියෙන බලන්න එක ක්‍රමයෙන් බලන්න දීලා තියෙනවා. එක ක්‍රමයේ තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එක ක්‍රමයේ. ඕක ටිකක් දිග කේස් එකක් නේද? ඒ ඔළුවට නිකන් බෝරින් වගේ නේද? හරි, බලන්න දෙවෙනි ක්‍රමේ. හරි ලේසි දෙවෙනි ක්‍රමේ. නිතරම තමයි ඔයගොල්ලෝ ගණන් හදනකොට පුරුදු වෙන්න ওই දෙවෙනි ක්‍රමේට. හරිද? පළවෙනි ක්‍රමයට වඩා දෙවෙනි ක්‍රමේ හොඳයි. හරිද? නිකන් මගේ පුද්ගලික අදහස තමයි කියන්නේ ඔයගොල්ලන්ට ඒක ලේසි වෙයි. මොකද අරකට ලොකු කාලයක් ගත කරනවට වඩා මේක ලේසි. බලන්න දෙවෙනි එක. දෙවෙනි ක්‍රමේ පහෙන් සෝරි තුනෙන් පහ තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? එකෙන්ම කරන්න තියෙන දේ මොකද්ද? උඩ තියෙන පහනේ බෙදුවා තුනේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? බලමු. මේ රූප ඇඳගෙන මොනවම කරන්න ඕනේ නැහැ. පහෙන් තුනනේ. මෙන්න මේ තියෙන්නේ උඩ තියෙන විශාල සංඛ්‍යාව.
ලවය ලවය කියන එක අපි පහ බෙදුව තුනෙන් පහට තුනේවා එකයි එකකට තුන තුනයි ඉතුරුයි දෙකක් ලබ්ධිය එනවා එකක් ශේෂය එනවා දෙක කියලා හරි මෙන්න මේ එක කියලා එන එක අපි ගන්නවා පූර්ණ සංඛ්‍යාව විදිහට එතකොට මේ හරය එහෙම්මමයි හරය අපිට වෙනස් වෙනවද හරය වෙනසක් වෙනවද නෑ මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාව කරනකොට හරය වෙනසක් වෙනවද හරය වෙනසක් වෙන්නේ නෑ එහෙනම් හරය එමමයි එහෙනම් මේ දෙක ගත්තා මෙතනට ඔන්න උත්තරේ ලිව්වා ලේසිද නැද්ද පැහැදිලිද මේ උඩ තියෙන හරය හරය බෙදනවා ලවෙන් පහ බෙදුව තුනෙන් බෙදාන බෙදාන එනකොට මෙන්න මෙහෙම එනවා මෙන්න මේ උඩට එන එක ඒ කියන්නේ පහට තුනේවා තියෙනවනේ පහට තුනේවා එකක් විදියට අයින් කරන්න පුළුවන් එහෙනම් මේ එක කියන්නේ පූර්ණ සංඛ්‍යාව මේ පූර්ණ සංඛ්‍යාව අපි මෙතනින් දාගත්තා මේ හරය එහෙම්මමයි ඉතුරු දෙක මේ ශේෂය විදියට එන මෙන්න මේ දෙක දාගත්ත මෙතනින් එහෙනම් අපිට එනවා 1 3 2 ලස්සනට ගන්න පුළුවන්. ඒකද લેසි අර 3 3 දැම්මා ඒකට 1යි. එහා පැත්තට ගිහිල්ලා 3 2 ලිව්වා. ඒ දෙක එකට එකතු කරා. 3 3 කියන්නේ 1ක්. 1යි 3යි 2 එකතු කරා. එහෙම කරන එක. පියවර කීපයක දේවල් එකෙන්ම ඉවරයි. හරි. බලන්න නිදසුන 1 10 17 10 කියන සංඛ්‍යාව ක්‍රම දෙකටම දීලා තියෙනවා. නිදසුන. හරිද? 10 17. හරි බලන්න මේක අපිට ගන්න පුළුවන් 10 10 තියෙනවා. ඒක 10 7 ගන්න පුළුවන්. ඊට පස්සේ මේක එකක් විදියට ගන්න පුළුවන් අපිට 10 7 මෙහෙම ගන්න පුළුවන්. 1 10 7 කියලා එනවා. ආවද? මේක කෙලින්ම ගන්නවා මොකද 17 බෙදුවා 10ෙන් 17ට 10 එව්වා 1යි 1වරක් 10 10යි ඉතුරු 7යි ආව ලබ්ධියක් ආව ශේෂයක් ගත්තා මේ පැත්තට කොහොමද මේ පූර්ණ සංඛ්‍යාව එකක් විදියට ගත්තා හරය වෙනසක් වෙන්නේ නැහැ හරය වෙනසක් වෙන්නේ නැහැ ගැහුවා ඉරා ඉතුරු ශේෂය දැම්මා උඩින් ආවද උත්තරේ ආවද මේකට මේ උත්තරය ආවද කෝකද ලේසි මෙහෙම වටයක් යන්නේ එකද මෙහෙම එකෙන්ම ගාලා මේ උත්තරේ ගන්න එකද මේ පළවෙනි ක්‍රමේ මෙන්න දෙවෙනි ක්‍රමේ ලේසිද මොකද්ද ලේසි දෙවෙනි ක්‍රමේද පළවෙනි ක්‍රමේද දෙවෙනි ක්‍රමේ ලේසි දෙවෙනි ක්‍රමේ ලේසි හරි බලන්න එහා පැත්තට යන්න මොකද්ද ඊගොඩ තියෙන්නේ නිදසුන දෙක බලන්න නිදසුන දෙක තියෙනවා 4 17 4 17 හරි 4 17 4 17 හරි ඕකට තියෙනවා ඔන්න 4 ගොඩවල් කීයද 4ක් තියෙනවානේ 4 ගොඩවල් 4ක් තියෙනවා මම ඔය පළවෙනි ක්‍රමයට කරන්න යන්නේ දෙවෙනි ක්‍රමෙන්ම වැඩේ ඉවර කරන්නයි යන්නේ එහෙනම් 17ට 4 වරක් 4යි 4 වරක් 4 16යි එකක් ඉදිරියි මෙන්න ආව ලබ්ධියක් එහෙනම් ඒක පූර්ණ සංඛ්‍යාව විදිහට ගත්තා හරය වෙනසක් වෙන්නේ නැහැ එහෙනම් ඉතුරු එක ගත්තා මම මෙහෙම මෙන්න ආවා බලන්න 4 එක ආවද ආවා ඔන්න ආවා මෙන්න ආවා හරි 10 එක අභ්‍යාසය යන්න 10 එක අභ්‍යාසය පහත සඳහන් භාග වලින් විෂම භාග තෝරා ගන්න පහත් සඳහන් භාග වලින් විෂම භාග ළමයි විෂම භාග අපි භාග වර්ග කතා කරා කීපයක් මොනවාද ඈ ඒකක භාග කිව්වා තුල්ය භාග කිව්වා තත්ත්‍ය භාග කිව්වා කිව්වද කියලා අපි හතවසරදී සාකච්ඡා කරා විෂම භාග කියලා මොකක්ද ඒකේ තියෙන වෙනස විෂම භාගයකේ තියෙන වෙනස මොකක්ද විෂම භාගයක නිතරම හරයට වඩා ලවය විශාලයි. හැබැයි අර අර අනිත් ඒවාට තිබ්බද? සංසන්දනය කරලා බලන්න ඕනේ. විෂම භාගයක ලවය විශාලයි. ඒ කියන්නේ උඩින් ඉන්නේ කෙනා විශාලයි. හරක චූටි ළමයා ලොකුයි. ඒ කියන්නේ හරප්පැටියෙක් උඩ ලොකු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා වගේ තමයි. විෂම භාගය කියන්නේ. විෂමයි. ඒක සම නැහැ. විෂමයි.
තේරුණාද? විෂම භාගයේ තේරුම් ගන්න මතක තියාගන්න ක්‍රමය. හරිද? ඔය තිබිච්ච අනිත් එක භාගයක්වත් එහෙමද? අනිත් එක භාගයක්වත් එහෙමද? නෑ. අනිත් භාග එහෙම නෑ. අනිත් භාග කොහොමද? ලවය චූටි. ඒ සෑම භාගයකම ලවය කුඩයි, හරය විශාලයි. මේකේ ඒකේ අනිත් පැත්ත. ඒ දෙක අතර වෙනස තේරෙනවද? එහෙනම් විෂම භාගයක් තෝරගන්න ලේසිම ක්‍රමය මොකද්ද? නිතරම හරය විශාලයි. බලන්න දීලා තියෙන උත්තර මොනවද? හරි. 6න් 8. 6ට වඩා 8 විශාලද? විෂම භාගයක්, විෂම භාගයක්. හරි. 50න් 49 ගන්න පුළුවන්ද? 50න් 49 කිව්වොත් 49 උඩනේ තියෙන්නේ. ලවය කුඩයි. එහෙනම් ඒක විෂම භාගයක්ද? නෑ නෑ නෑ. ඒක විෂම භාගයක් නෙමෙයි. 30න් 31 හරය කුඩයි. 31 තමයි විශාලය. ඒ කියන්නේ ලවය විශාලයි. එහෙනම් ඒක විෂම භාගයක්. හරි. 3යි 19. 3න් 19 යට ඉන්නේ කෙනා කොහොමද කුඩයිනේ? හරි. එහෙනම් ඒක විෂම භාගයක්. 4න් 3. 4න් 3. 4 මොකද්ද? 4 sorry 4 හරය. හරය විශාලයි නම් ලවය කුඩයි නම් ඒක විෂම භාගයක් වෙනවද? නෑ. නිතරම මොකද්ද? ලවය විශාල වෙන්න ඕනේ විෂම භාගවල. ලවය විශාලයි. උඩින් තියෙන සංඛ්‍යාව විශාලයි. දැන් පැටලෙයිද? පැටලෙන්න බෑ. එහෙමත් පැටලෙනවා නම් පඹ ගාලකම තමයි. හරි. හරි හරි. බලන්න දෙවෙනි එක. පහත සඳහන් එක් එක් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස දක්වන්න. දක්වමු. හරි. කොහොමද දක්වන්නේ? හරි. පළවෙනි එක. 1යි 4න් 1 තමයි මම ගිය සතියේදී ඔයගොල්ලොන්ට කියලා දුන්න ලේසි ක්‍රමයක්. මේක කරන ලේසි ක්‍රමයක්. ඒ විදිහට කරගෙන යන්නද? ඒ විදිහට කරගෙන යන්න. හරි. මේක මේ මොකද්ද? මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන ලේසි ක්‍රමය මොකද්ද? මෙයා මේකෙන් ගුණ කරා. වෙන්න. මෙයා මෙයාගෙන් ගුණ කරා. 4 ගුණ කරනවා 1කින්. එයාට එකතු කරනවා මේ 1. ඕකනේ ලේසි ක්‍රමය කිව්වේ. හරිද? හරි. එහෙනම් 4යි 4 ටික 4යි 4යි 1යි 5යි ඔන්න ලිව්වා. මින් ඉදිරියට මම කරන්න මෙන්න මෙහෙමයි. ඔයගොල්ලොත් පුරුදු වෙන්න. ලේසි විභාගෙදී ඔයාලට කාලය ඉතුරු කරගන්න තියෙන එකම ක්‍රමයක්. කාලයට අග්ගාල ඉතුරු කරගන්න පුළුවන්. මිනිත්තුවක් හරි තප්පර ගාණක් හරි ඔයගොල්ලන්ට ඉතුරු වුණොත් විභාගයේ ඊගාවට අමාරු පේපර් එකට ඒ වෙලාව ඔයගොල්ලන්ට වැය කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට. ඒ කියන්නේ ඔයාලා දැන් 7 වසරේ 8 9 10 O level A level වල maths හරි chemistry sorry bio හරි මොන හරි ඔයාලා මේ තෝරගන්න ඕනම විෂය ධාරාවක් යටතේ ඔයගොල්ලෝ හදාරන ඕනම විෂය ධාරාවක් යටතේ ඔයාලා කරන paper වලට මේ කියන දේ වැදගත් වෙනවා. මොකද්ද? ලේසි දේ ලේසියෙන්ම උත්තරේ ගන්න. ලේසියෙන් ගන්න තියෙන උත්තර වටේ යන්න ඕනේ. තේරුණාද? බොරු වැල්ලට අරන් ලියලියා කාලයක් නාස්ති කරන්න ඕනේ නැහැ. ෂණිකව ගන්න පුළුවන් උත්තරය තියෙනවා. ෂණිකව ගන්නවා. අපිට ඒක මේ කරුණු සහිතව පැහැදිලි කරලා අරකද මේකද කරලා උත්තරේ ගන්න විනාඩි 5ක් යනවා නම් මේ විදියට ඔයාලට එක විනාඩියෙන් ගන්න පුළුවන් නම් ඔයගොල්ලොන්ට විනාඩි කීයක් ඉතුරු වෙනවද? විනාඩි 4ක් ඉතුරු වෙනවා. ඒ විනාඩි 4 පුළුවන් ඔයගොල්ලොන්ට ඊට වඩා අමාරු ගානකට ඒ කාලය යොදවන්න. විභාගයේදී වැදගත්ම වෙන දේ එක. වැදගත්ම වෙන්නේ මොකද්ද? කාලය තමයි වැදගත් වෙන්නේ. ඉක්මනට පේපරේ කරගත්තොත් ඔයාලට තව බාරක් පේපරේ හරිද කියලා බලන්න පුළුවන්. නේද? ලේසි 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 ටික කරගත්තා. ඊට පස්සේ අමාරු ටික කරගෙන යනවා. ඒ ටිකක් කරගෙන ගිහිල්ලා තව වටයක් යන්න පුළුවන් මේ විදිහට කරොත්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ අධ්‍යාපන කාල සීමාව ඔයාලා උසස් පෙළ විභාගය ලියලා කැම්පස් ගියත් ඔයාලා විභාගයක් ලියනවා නම් අනිවාර්යෙන් මේ මෙතෙන්ට ඔයාලා මතක තියාගත යුතුමයි. මොකද්ද? ලේසි දෙයක් තියෙනවා නම් ලේසියෙන් ගන්න පුළුවන් නම් ඒක ලේසියෙන්ම ගන්න. ඒක අමාරුවෙන් ගන්න දඟලන්න එපා. ඒකට වැඩි කාලයක් යනවා. වැඩි වේස්ට් එකක් ටයිම් වේස්ට් එකක් දෙන්න එපා. ලේසියෙන්ම ගන්න. ගත්තට පස්සේ ඔයාලට ඉතුරු වෙන කාලය අර අමාරු දෙයකට යොදවන්න පුළුවන්. අමාරු දෙයකට යොදවුවොත් ඔයගොල්ලොන්ට දෙපැත්තම බැලන්ස් කරගන්න පුළුවන්. අන්නේ දේ ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. දැන් මේ ලියලා මේ ගන්න දේ එකපාරින් ගන්න මෙහෙමයි. කොහොමද ගන්නෙ? 4 වරක් එක 4යි 4යි 1යි 5යි. හරි. මේ ගානේ හරේ මල් ලියාගත්තා. 4 වරක් එක 4යි 4 වරක් එක 4යි
හතරයි එකයි පහයි. අවද උත්තර මේ කෝණයට නෑ අවශ්‍ය නෑ. හරි මින් ඉදිරියට ගාන යන්නේ ඔය විදිහට. හරි බලන්න. හරි ඊගාව බලන්න. ඊගාව ගාන. හරි ඊගාවට තියෙනවා දෙකයි පහෙන් තුන. හරි සමානයි. හරි වෙනසක් නෑ. කොහොමද ගන්නෙ? පස්වරක් දෙක දහයයි, පස්වරක් දෙක දහයයි, දහයයි තුනයි දහතුනයි. හරිද? පස්වරක් දෙක දහයයි, දහයයි තුනයි දහතුනයි. හරිද මේක? හරි කියන්න දන්නේ තියෙදට පහ ලිව්වා. පස්වරක් දෙක මෙන්න පස්වරක් දෙක දැම්මා, වරහන් දැම්මා, ධන තුනයි. පස්වරක් දෙක දහයයි, ධන තුනයි, මේක පහයි සමානයි දහතුනයි, මෙතන පහයි. හරිද? ආවද ගුරු කාලය? හරි ඉක්මනට කරගෙන යන්න. හරි ඊගාව ගන්න. තුනයි තුනෙන් එකයි සමානයි. උත්තරේ ගන්න නම් වෙන්න හරේ මං එහෙමම ලියාගත්තා. තුන් වරක් තුන, තුන් වරක් තුන නමයයි, තුන් වරක් තුන නමයයි, නමයයි එකයි දහයයි. තුන් වරක් තුන නමයයි, නමයයි එකයි දහයයි. ඔන්න උත්තරය ආවා. හරි ඊගාවට හතයි අටෙන් පහ. හතයි සොරි ඔව් හතයි අටෙන් පහ. හතයි අටෙන් පහයි. හරි හරි හතයි අටෙන් පහ සමානයි අට. මෙහෙමව ලිව්වා. හරි වෙනසක් නැහැ. අටවරක් හත, අටවරක් හත කීයද? පනස් පනස් හයයි. අටවරක් හත පනස් හයයි. පනස් හයයි පහයි. පනස් හයයි පහයි කියද? හයයි පහයි එකොලයි එකක් ඉදිරි පහයි එකයි හයයි හැට එකයි. එහෙනම් ඔන්න උත්තරේ හැට එකයි. අටවරක් හත පනස් හයයි. පනස් හයයි පහයි හැට එකයි. අටයි හැට සොරි අටයි අටෙන් හැට එකයි. ඔන්න විෂම භාගයේ දුවා. පැහැදිලිද? හරි පහත සඳහන් ඊගාව එක. පහත සඳහන් එක එක් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න. මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස මේකේ මානික පැත්ත. හරි මොකද්ද දැන් ඔය කරන්නේ? මොකද්ද ගන්නෙන්නේ? හරි 3 14 මොකද්ද ගන්න දෙන්නේ? 14 බෙදුවා 3 නේද? හරි කියලා 4යි 4වරක් 3 12යි ඉතුරුයි 2ක් මෙන්න ආවා පූර්ණ සංඛ්‍යාවක්. හරේ වෙනසක් වෙන්නේ නැහැ 3 හැමමයි. වෙන්න ශේෂයක් තියෙනවා. ඒ ශේෂය මෙතන දාගන්න. එහෙනම් 4යි 3න් 2යි කියලා එනවා. පැහැදිලිද? හරි. ඊගාක බලන්න. 5න් 13යි. කොහොමද? අපි හරේ ලියාගමු හැමම. හරි. 13 බෙදන්න 5න් 2යි 2වරක් 5 10යි 3ක් ඉදිරි වෙන්න ලබ්ධියට ආව 2ක්. ඒක දෙකක් කියලා පූර්ණ විදිහට පූර්ණ සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. හරි එහෙමමයි. ශේෂය ගත්තා උඩට. ශේෂය 3යි. ඔන්න. හරිද? හරි. ඊගාව 3න් 26. 3න් 26. 3න් 26 සමානයි. මේ හරි මම ඔහොම දාගත්තා. හරි 26 බෙදාගෙන යන්න. 26 බෙදුවා 3න් කීයද? හරි 8යි. 8 වරක් 3 24යි නේද? 24යි. හරි ඉතුරු 2යි. ඉතුරු 2යි. හරි වෙන්න ආවා ලබ්ධියක් ආවා. ඒක පූර්ණ සංඛ්‍යාව විදිහට දාගත්තා 8යි. හරි වෙනසක් නැහැ. ශේෂය විදිහට ආවා 2යි. ඔන්න 8යි 3න් 2යි කියලා ආවා. හරි ඊගාව බලන්න 94. 9න් 94 සමානයි. මේ හරියම මෙහෙන් දාගන්නම් මම. හරි 94 බෙදන්න 9න්. 9ට 94ට 9 වරක් 10යි. 90යි. 4ක් ඉතුරුයි. හරි. මෙන්න ආවා ලබ්ධියක්.
ඒක දාගන්න 10යි 9න් 4යි කියලා 9 ශේෂයෙන් මෙතන දාගත්තා. පැහැදිලිද? හරි. ඊට පස්සේ දෙනවා බලන්න රචනා ප්‍රශ්නය. ළමයි 5 දෙනෙකු අතරේ එකම ප්‍රමාණයේ පේරගෙඩි 23ක් එක සමානව බෙදූ විට එක් ළමයෙකුට ලැබෙන පේර ප්‍රමාණය විෂම භාගයක් ලෙස මිශ්‍ර සංඛ්‍යාවක් ලෙසත් ලියන්න. ළමයි 5 දෙනෙකු අතරේ පහකට බෙදුවලු 23ක්. හරි. එක් ළමයෙකුට ලැබෙන පේර ප්‍රමාණය විෂම භාගය ලෙසත් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙසත් ලියන්නලු. හරි. 5න් 23 ලියුණා නේද විෂම භාගය. හරි. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න නම් 23 බෙදන්න 5න්. එහෙනම් 4යි 4 5 20යි 3යි. හරි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 5යි sorry 4යි 5න් 3යි කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? එක ළමයෙකුට ලැබෙනවා ගෙඩි 4යි 5න් 3ක කොටසක්. මොකද කියන්නේ? ගෙඩි 4ක් දීලා එක ගෙඩියක් කොටස් 5කට බෙදලා ඒකින් කෑලි 3 3 දෙන්න ඕනේ මේ ළමයි 5 දෙනා අතරේ. එතකොට සමානව බෙදෙනවා කියන එක නේද කියන්නේ? පැහැදිලිද? හරි හරි හරි. හරි භාග සංසන්දණය බලන්න. හරි භාග සංසන්දණය. හරි සංසන්දණය කරලා බලමුද? හරි ළවයේ සමාන භාග සංසන්දණය. මොකද කියන්නේ බලන්න ළවයේ සමාන භාග සංසන්දණය. ළවයේ සමාන භාග දෙකකින් කුඩා හරය ඇති භාගය අනෙක් භාගයට වඩා විශාල බවයි ඉගෙනගෙන ඇත. ඒ අනුව මොකද කියන්නේ? ළවයේ සමාන භාග දෙකකින් නමයේ සමාන භාග දෙකකින් කුඩා හරය ඇති ඇති භාගය අනෙක් භාගයට වඩා විශාල බව ඉගෙනගෙන තියෙනවා 6 වසරදී. හරි. ඕන් ඒ අනුව 5න් 4 7න් 4ට වඩා විශාල වේ නම් 5න් 4 තමයි විශාල වෙන්නේ. මොකද කියන්නේ? හරය කුඩා වුණාට හරය අනිත් එක්කෙනාගේ විශාලයි මෙයාගේ කුඩායි. නමුත් කුඩා එක්කෙනා තමයි වැඩියෙන්ම ලොකු කියන එක තමයි කියන්නේ. තේරෙනවද? තේරෙනවනේ. අනේ කේක් ගෙඩියක් තියෙනවා. ඕක කොටස් 10කට කැපුවොත් එක්කෙනෙකුට හම් වෙන කොටසයි. ඕක දෙකට කපලා දෙන්නෙකුට දුන්නොත් ඒ හම්බ වෙන කොටසයි අතර වෙනස මොකද්ද? ඈ? හරි. ගෙඩි එකමයි දෙන්නේ. නමුත් බෙදෙන ප්‍රමාණය වෙනසක් වුණොත් දෙකට කපපු එක්කෙනාට වැඩිපුර හම්බ වෙනවා. 10ට කපලා එකක් දීපු මනුස්සයාට චූටි කැලන්නේ හම්බෙන්නේ. ඕ මොකක් කියන්නේ? තේරෙනවද? දෙකෙන් එක කියන එක 10න් එක කියන එක්කෙනාට වඩා විශාලයි. හරි. ඕ මොකක් කියන්නේ? හරි. 7න් 5 9න් 5 8න් 5 යන භාග ආරෝහණ පිළිවෙලට සකස් කර විට ඔන්න එහෙනම් විශාලම එක වෙන්නේ කොහමද? විශාලම එක වෙන්නේ 7න් 5. එහෙනම් ආරෝහණ පිළිවෙලට පොඩි එකේ ඉඳන් ලොකු එකට හැදුවොත් පොඩිම එක මොකද්ද වෙන්නේ? 9න් 5 ගාවට 8න් 5 ගාවට 7න් 5. හැබැයි මේ ඔක්කොගේම ළවය සමානයි. හරි. හරය සමාන භාග සංසන්දනයේ හරේ සමාන භාග දෙකකින් විශාලම ළවය ඇති භාගය අනෙක් භාගයට වඩා විශාල බව ඉගෙනගෙන ඇත. හරේ සමානයි නම් ළමයි මේ මේකනේ ඔය පටලවා ගන්න එපා. 3න් 5 6න් 4න් 5 2න් 5 මේ හරයවල් සමානයි. හැබැයි ළවයන්ගේ මේ ඔක්කොගෙම විශාල කෙනා කවුද වෙන්නේ? වෙන්න මෙයා නේද? එහෙමනේ. මේක විෂම භාගයක් කරනවානේ. හරි. ඕම් බලා ගන්න.
පහෙන් තුන හයෙන් තුන අටෙන් තුන හතරෙන් තුන හරි මේ ඔක්කොගෙම විශාලම කෙනා කවුද වෙන්නේ? හරය කුඩා මේකේනා. ඔන්න එහෙනම් විශාල මේකේනා මෙයා නම් මේක ආරෝහණ පිළිවෙලකට. ඒ කියන්නේ කුඩාය කියන හැදුවොත් මෙයාගේ කුඩා මේකේනා එන්නේ එහෙනම් කීයද? හරේ විශාල මේකේනා අටෙන් තුන ඊටසේ හයෙන් තුන දැසේ පහෙන් තුන දැස් විශාල මේකේනා වෙන්නේ මොකද්ද? හතරෙන් තුන. ඔන්න ඕක තමයි ලවයේ සමාන හරය අසමාන කට්ටියගේ විශාලම එක තෝරන්නේ ওই විදිහට. ඒ කියන්නේ මොකද්ද? හරය කුඩාම එකේනා තමයි විශාලම කෙනා වෙන්නේ. ඒකේ අනිත් පැත්ත අපි කිව්වොත් වෙන්න මෙහෙම 7 2 8 5 8 4 7 3. මෙයාලගෙන් ගත්තොත් විශාලම කෙනා කවුද? මෙයාලගෙන් ගත්තොත් විශාලම කෙනා කවුද? මෙයාලගේ විශාලම කෙනා වෙන්නේ ලවයේ විශාල එක්කෙනා. එහෙනම් මෙයාගේ කුඩාම කෙනා කවුද? 7 3 sorry 7 2 7 3 ඊගාට 7 4 7 5 ඔන්න ඔය ආකාරයට තමයි යන්නේ. ඕක මොකද තමයි ඔය කියලා තියෙන්නේ. හරි. පටල ගන්න එපා. හරි ළමයි ඒක බලා ගන්න බලාගෙන අභ්‍යාසයක් තියෙනවා. ඒ අභ්‍යාසය බලන්න try කරන්න. ඒක ඊට පස්සේ අපි ඊගා වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. හරි. ඔයගොල්ලන්ට අද දවසේදී විෂම භාගයන් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙසත් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් විදිහටත් කරන කොටස පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපැහැදිලිතාවයක් තියෙනවද පුතේ? කරන්න ඕන දේ දන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ group එකට සම්බන්ධ වෙලා group එක හරහා ඔයගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් යොමු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ වැඩසටහන් මාලාවේ ප්‍රශ්න අපි විසඳගන්නේ. මොකද මේ අපි කරන සෑම දෙයක්ම ඔන්ලයින් නොවන නිසා ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න තියෙන එකම ක්‍රමය තමයි ඒක. හරි. අපි දැන් ඔය ඔතනින් නැවතුවේ ඊගාවට. ඒක ටිකක් වැඩි කොටසක් තියෙන ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා අපි ඊගාව කොටසින් අපි ඒක ගැන සාකච්ඡා කරමු. ඒක උඩින් පල්ලෙන් කතා කරලා හරියන්නේ නැහැ. හිමීට කතා කරගන්න ඕන දෙයක්. මොකද තුල්්‍ය භාග තියෙනවා. මොකද හරයන් ලවයන් සමාන කරලා ඒ කරන්න තියෙන දෙයක්. එතන තියෙන ආරෝහණ අවරෝහණ කියලා තියෙන ඕක එක දිගට කරොත් එහෙම අනිවාර්යෙන් පටල ගන්නවාමයි. හරි. ඒක නිසා අපි ඒක ඊගා වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ඉතින් අද කරපු පාඩමේ ගැටලුවක් නැති වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලොන්ව සම්බන්ධ කරගන්න කියලා මතක් කරන ගමන් යට තියෙන subscribe button එක අනිවාර්යෙන් click කරලා තියාගන්න. ඔයගොල්ලොන්ට වැදගත් දෙයි දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් මොනොත්. හරි. එහෙනම් ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමු ගන්න අද උපතේ ඊගාවට ඔයාලගේ ඊගාව කොටසින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.